මොරගහකන්ද කළුගඟ මේ යෝධ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ දේශීය අරමුදල් වගේම චීනය, සෞදි, ක්වේට්, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය මෙවැනි අපේ මිත්‍ර විදේශ රටවල් වලින් ලැබුණු ණය ආධාර ප්‍රදානයන් සමග අපි මේ යෝධ ව්‍යාපෘතියට රුපියල් කෝටි 23000කට වැඩිය වැය කරනවා. කළුගඟ සංවර්ධන සමස්ත ආයෝජනය කළුගඟ සඳහා පමණක් රුපියල් කෝටි 3600ක් වෙනවා. මේ නව නගරයට පමණක් සමස්ත ආයෝජනය මිලියන් 1200ක් ඒ කියන්නේ කෝටි 120ක්. දැනට ලංකාවේ ක්‍රියාත්මක වන සංවර්ධන යෝජනා ක්‍රම තුල රටේ ජාතික ආර්ථිකයට සහ මහජන සුභසාධනයට වැඩිම ප්‍රතිලාභයක්. ප්‍රධානම යෝජනා ක්‍රමය තමයි මොරගහකන්ද කළුගඟ මේ සංවර්ධන යෝජනා ක්‍රමය. දැන් මේ දිනවල රටේ මැතිවරණයක් තියෙන වෙලාව. මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න මම අහගෙන හිටියා ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයෝ සඳහන් කරනවා රසායනික පොහොර නොමිලේ දෙනවයි කියලා. රසායනික පොහොර වලින් බැහැර වෙලා කාබනික පොහොර ගොවීන්ගේ කෘෂිකර්මාන්තය සඳහා පාවිච්චි කිරීමේ ප්‍රතිපත්තියකට රට යා යුතුයි කියන එකයි මගේ නම් ප්‍රතිපත්තිය සහ මගේ නම් දර්ශනය. පහුගිය අවුරුදු තුනේ සංඛ්‍යාලේඛන ගත්තාම මේ වන විට අඩුවීමක් පෙන්වනවා. හැබැයි ඒ අතර වාරයේ තමයි මැතිවරණ පොරොන්දු දෙන්නේ රසායනික පොහොර නොමිලේ දෙනවයි කියලා ගොවි මහත්තුරුන්ට. ගොවි මහත්තුරු හරි සතුටු ඇති මේ ගැන කියනවට මම ඡන්ද ඉල්ලන්නේ නැති කෙනෙක් විදියට කියන්න ඕනේ මම නම් මේකට සම්පූර්ණ විරුද්ධයි මේ රසායනික පොහොර නොමිලේ දෙනවට. රසායනික පොහොරත් ඒ වගේම අපි අති විශාල සංඛ්‍යාවක් පිටරටින් ගේන කිරිපිටි ලෝකයේ අද 90%ක් රටවල් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ගොවීන්ට නොමිලේ දෙන්න රසායනික පොහොර ගේනවා නම් රටවල් වලින් ඒ ගේන රටවල් එක්කම මේ පොහොර නැව් එක්කම වකුගඩුත් නැව් පිටිපස්සෙන් ගෙන්නන එක හොඳයි.